අයිබුවන් ආයුෂ බොහෝ ලබන්නට නම් අප සෞඛ්‍ය සම්පන්න වන්නට ඕනේ සෞඛ්‍ය සම්පන්න වන්නට නම් වස විස වලින් තොර ආහාර අප පරිභෝජනය කරන්නට ඕනේ මේ ගැන කතා කරනකොට අපේ පැරණන් වගේම අපිටත් නිරෝගීව සිටින්නට නම් අප අවට පරිසරයෙන් අපිට ආහාර සොයා ගන්නට පුළුවන් නම් පරිභෝජනය කරන්නට ඒ තුලින් වඩාත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්නට අපිට අවස්ථාව ලැබෙනවා මේගෙන කතා කරනකොට රත්නපුර නිවිතිකර ප්‍රදේශයේදී අපිට හමු වෙනවා ස්වභාවික පරිසරයෙන් ලබා ගන්නා මීවන ශාක වාණිජ වගාවක් වශයෙන් සිදු කරලා එය පරිභෝජනයට ලබා දීමෙන් මහත් ලාභයක් ලබා ගන්නා පිරිසක් ඒ අය සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරනවා ඒ වගේම ආර්ථික වාසිත් ලබා ගන්නවා අද අපි මේකත් දිනු වැඩසටහනෙන් සාකච්ඡා කරන්නේ මේක उप मेधाकिे मिनीसु अरसरेन् अट प्रयोजनवत्कुलोरागिन वगवक्लिस पवत्वागिन अवस्थावाक् रत्नपुर दिस्ट्रिक्के निवितिकल प्रदेशेटन मेक अलुत्याक्नुवे लंकावे बहुतर्याक् जनताव मेकेन नुदन्नवा वियहकी निवितिकल जनताव मियन दलुलिस हंदुन्नन मेवा मीवन शाक नुयसेनम පර්ණාංගලිස හඳුන්වනවා ස්වභාවික පරිසරයත් එක්ක ජීවත් වෙන මිනිස්සු තමන්ට ආහාරයට ගත හැකි හොඳ දේ තෝරාගෙන කාලයක් තිස්සේ එහි වටිනාකම තේරුම් අරගෙන අවසානයේදී ප්‍රයෝජනවත් වගාවක් ලෙස තෝරා ගන්නවා රත්නපුර නිවිතිකල මාරපන ගම්මානයේ අදවන විට මියන වගාව ජනප්‍රිය වෙලා. පෞලි පෝෂණයත් ගෙදර ආර්ථිකය ශක්තිමත් කිරීමටත් තරම් මියන වගාව ජනප්‍රියයි. නිරෝෂා හිමාලි මහත්මියගේ කතාව එය සනාථ කරනවා. මට පැල 500ක් ලබා දුන්නා. ඒ පැල 500ට අමතරව මම තවත් 500ක් අරගෙන මීන වගා මීන පැල 1000ක් මේ උඩ කොටසට දැම්මා. ඒකෙන් දැන් සත්‍යයකට මීන මිටි 25ක් කඩනවා. මට සත්‍යයකට රුපියල් 3000ක් විතර ආදායමක් ලැබෙනවා. පල්ණයා කොටස අලුතෙන් වගා කළේ. ඒෙන් කිසිම ආසන්නක් ලබා ගන්නේ නැහැ. නිසා මම හැමෝටම කියන්නේ පුරන් වෙච්ච කුඹුරු තියෙනවා හැමෝටම නිවිතිකල ප්‍රදේශයේ ගොවීන් මේවා ඉතාම අගය කරන හොඳ මිලකට අලෙවිවන නිසාම කෘෂිකර්ම උපදේශක මැදිහත් වෙලා පුරන් කුඹුරුවල වගාවක් ලෙස ක්‍රියාත්මක කරලා මේවන විට අසුන් නෙලනවා මට අදහසක් ආවා මේක මේ වාණිජ මට්ටමට ව්‍යාප්ත කරගන්න පුළුවන් වෙයි කියලා. ඊට පස්සේ මම 2018 ව්‍යාපෘතියක් ලිව්වා මීන වගාව මේ අපේ නිවිතිකල කලාපය පුරාම ව්‍යාප්ත කරගන්න. ඊට පස්සේ ඒකෙන් ප්‍රතිපාදන ලැබුණා ව්‍යාපෘතිය අදාළ ලියපු විදිහට ප්‍රතිපාදන ටික ලැබුණා. ඊට පස්සේ අපි ගොවි මහතුරුත් එක්ක කතා කරලා සුදුසු ගොවි මහතුරු සම්බන්ධ කරගෙන මේ විදිහට ව්‍යාප්ත කරා. අපි ඉස්සෙල්ලාම වර්ග මීටර 250 ආදර්ශයෙන් තමයි දුන්නේ. වර්ග මීටර 250කට පැල 500 ගානේ ලබා දුන්නා. ඒ පැල 500කින් සාමාන්‍යයෙන් අවුරුදු එකහමාරක් විතර ගියාට පස්සේ සතියකට රුපියල් 2000ක් විතර ආදායමක් ගන්න පුළුවන් තත්ත්වෙට අපේ ගොවි මහතුරු පැමිණියා. පඳුරු කිහිපයකින් පටන් ගත්ත වගාව දැන් ටික ටික ව්‍යාප්ත වෙලා පරිණත වගාව තුළින් ඇතිවන අලුත් පැලවලින් අලුත් වගාවන් ඇති කරගන්නවලු. පැල ඕනතරම් නිෂ්පාදනය වෙනවලු. අපිට පුළුවන් මේ නව වගාව කරනවා නම් පරණ වගාවකින්ම පැල ගන්න. මේ වගේ පැරණි වගාවක මේ වගේ යටින් හැමතැනින්ම පැල එනවා. අපිට පුළුවන් මේ විදියට පැලයක්
ගලවල ගන්න පහසුවෙන්ම මේකේ සාමාන්‍යයෙන් පැලේ තියෙන්න ඕනේ කොළ පහක් වගේ ප්‍රමාණයක් ඒ වගේ පැලයක් අපිට නව ශේෂ්ත්‍රයක ඉඳ ගන්න පුළුවන් මියන වගාව ගත්තාම ජලය සහිත තැනක හදනව නම් තමයි වඩාත්ම සුදුසු වෙන්නේ ඒකට ගොඩක්ම අපි බලන්න ඕනේ සෙවන සපයන්න ඕනේ සාමාන්‍ය 150ක් විතර සෙවනක් සපයන්න ඕනේ අපිට ඒක පුළුවන් ගිලිසීරියා එහෙම නැත්නම් වල් සූර්යකාන්ත එහෙම නැත්නම් අපිට කතුරු මුරුංග වගේ දෙයක් උනත් මේකට සෙවන ශාකයක් විතර යොදා ගන්න පුළුවන් බිම් සැකසීම ගත්තාම අඟල් 8ක විතර පස් පෙරලීමක් සිද්ධ කරන්න ඕනේ ඊට පස්සේ අපි කාබනික පොහොර ගොම පොහොර හෝ කුකුල් පොහොර හෝ කොම්පෝස්ට් යොදලා සති දෙකක් විතර තියෙන්න ඇරලා තමයි අපි පැල සංස්ථාපනය කරන්නේ පැල හිටවන කොට සාමාන්‍ය අඩි දෙකේ පරතරයට තමයි පැල සංස්ථාපනය කරන්නේ तत्ते पावती ने जल जलवाहन दुर्बल तत्ते पावती ने कुबरी शेष मैं अत्र विवगावत सार्थक करगान कि नैनीसा वसर पुरा मैंने वल वर्धने वेला अपते इडम नम तपे इडम परिहरणे भूमि परिहरणे अनिवार्य वैडिकोनी मेनिसा अपीट विकल्प अट गोजनता हंधुना देन पुलवां इताम पहासुएं इतामत्म अडूयदी एवागे में वैडी आर्थिक वासिया कलाबागन पहासुएं वगा करान पुलवां पहासुएं कल्पना करने कर गहते हैं कि नदस्तु कर गहती मट्ट में पावती न मे अपीट वटपिटा वे दर्शने वन मीन वगा मैं अत्र में जनट निवितिकल कलाफे गोविंद दहतुन दिन संदा आदर्शन वगावान विधिट लबादी रतीन ए दे अनुगमने करमिंग एक आदर्शने गमनिंग गोविंद विस्कट वाडिक संख्या जनट में मीन वगाव सार्थक मट्टमी करगनी मे मिट्टी का तक मे के अतम आहार पूर्व मिट्टी या अपे गोभी महत्वरुंट अभी कीलती है मे वगे पूर्वांतर आहार सन्धाम अपते अना अडूट मे मिट्टी हदन कील मेघक साम्यूपया सीएक टालवीकर पूर्वांग ग्राम पांसियान मिट्टी या तत्कलापे विशेष रत्नपुर आसीत मेकट हों इलुम तीन अपे जनप्रवाद तीन मेक ले वडन सह किरी वडन आहार किधेट ये हेतु गुडक मेक ප්‍රිය කරනවා මේක බොහොම මිහිරි රසයක් තියෙනවා හොඳ ඉල්ලුමක් තියෙනවා කාලගුණික දේශගුණික විපර්යාස සිදුවීමෙන් පවතින කාලවකවානුවක පරිසර සංවේදී මෙවන් වූ ශාක අපේ පරිසරයේ වගාවක් ලෙස සිදු කරන්නට මිනිසුන් උනන්දු වීම සැබවින්ම සතුටට කරුණක් මියන ශාක ආහාරයට ගැනීමත් එහි ඇති පාරිසරික වටිනාකමත් අපිට පහදා දුන්නේ පරිසර වේදී පියල් මාරසිංහ මහතා. සාමාන්‍ය ඔබ දන්නවා මේ වෙන පැලයට හඳුනා ගන්නත් පුළුවන් එක ලක්ෂණයක් තමයි විද්‍යාත්මක ලක්ෂණයක්. මෙහි දැල්ල රවුමට කරකිනවා. සමහර විට මේ ඇතික් හොඬය අකුලා ගත්තා වගේ. ඒතර මේ දළු මූලික වශයෙන් අපි කියන එකක් තමයි ලේ වඩන ආහාරයක් කියලා. ලේ වඩන ආහාර කීපයක් අපි දේශීය ආහාර රට ඇතුළේ තියෙනවා. විශේෂයෙන්ම පෝෂණ විද්වතුන් හැටියට ඔබට මේ පරීක්ෂා කරලා බලන්න පුළුවන් කොහොමද මේ ලේ වැඩිීමේ කටයුත්ත කරන්න කියලා ශක්තිජනක ආහාරය විශේෂයෙන්ම මෙහි තන්තු සපයා දීමේ ආහාර මාර්ගයේ නිරෝගීභාවය ඇති කරනවා දැන් ඔබ දන්නවනේ මේ ආහාර මාර්ගයේ ජීවත් වෙන හිතකර බැක්ටීරියාවන් ආහාර මාර්ගයේ ජීවත් වුණු තමයි අපිට නිරෝගීතාවය රැකදෙන්නේ තව දීර්ඝ සංකීර්ණ ක්‍රියාවලියක් කරා මේ වැඩේ කරන්නේ ඉතින් මේ හිතකර බැක්ටීරියාවන් අවශ්‍ය පරිසරයේ සකදා දීමම දේශීය ආහාරවලින් සමහර ආහාරවලින් කර දෙනවා. ඒන එකක් තමයි මේ මීයන දළු. මේවා ආහාරයට ගැනීමේදී අපිට සාමාන්‍ය සාම්ප්‍රදායික පිළිල කරන ක්‍රමයට අමතරව සාමාන්‍ය ඔසු කැඳ නිෂ්පාදනයේදීත් මේ දළු ස්වල්පයක් මිශ්‍ර ඔසු කැඳ නිෂ්පාදනයේදී පවා අපිට ආහාරයට ලබා ගැනීම හැකියාව තියෙනවා. එතකොට මෙතින්දි විශේෂයෙන්ම අපිට අවශ්‍ය තන්තු ආහාර මාර්ගයට අවශ්‍ය සපයා දෙන අතරම මේ නිවන දළුවල අපි මේක විශ්ලේෂණය කරලා බැලුවොත් මේ හිතාමත්ම අපි ශරීරයට අවශ්‍ය වෙන ශුද්ධ මූලද්‍රව්‍ය පෝෂක විටමින වර්ග අඩංගු වෙලා තියෙනවා
දැන් ගමේ ගොවීන් කිහිප දෙනෙකුම වගාවක් ලෙස මියන වගාව සිදු කරලා කෙසෙල් වගාවක් තුල සේවන සහිත පරිසරයේ වගා කරලා අතිරේක ආදායමක් ලබා ගන්නවා. සතිපත කීයක් හරි හොයා ගන්න පුළුවන් බව තමයි ගොවීන් අපට කිව්වේ. හැමතැනම හිටියෝ ඉන්න මේ දාඩ පතු අරෝම පුවක් පතු අරෝම දානවා. දාලා තුන් වගේ විදිහ මේ හැදදී. කතියකට මම මිටි විශ්ව පිළිභාගෙත් කඩනවා. විකුණන්න මේ අපේ ඕන තරම් දෙන්න පුළුවන්. මේ මේ විකුණ කඩයක් තිනවා එන දෙන්න රුපියල් 90 ගානේ අපෙන් ගන්නවා. ඉතින් පරිසරයත් සමග අපි ගනුදෙනු කරනකොට අපි බොහොම සංවේදී වන්නට ඕන. පරිසරය ආරක්ෂා කරන ගමන් එය පරිභෝජනය කරන්නට. අප ජීවත් වෙන අවට පරිසරයෙන් ස්වභාවිකව ලබා දෙන අපේ අගනා ආහාර තව කොතෙකුත් ඇද්ද? අපි හිතලා බැලුවොත් ඒවායේ ලොකු ආර්ථික වටිනාකමක් ඇති. ඒ වගේම ඖෂධීය වටිනාකමක්ද තිබෙනවා. එසේනම් පරිසරය රැකගනිමින් අපි මේවා ප්‍රයෝජනෙට ගත යුතුයි. නීතිගල මාරපණිදී මියන දළු ව්‍යාංජනයක් සකස් කරන ආකාරය අපිට දකින්නට ලැබුණා. ඉතා රසවත් ආහාරයක්. රසය සහ පෝෂණය අපි අපේ ආහාර රටාව තුළ පවත්වා ගත යුතුයි. ඉතින් රත්නපුර නීතිගල ගුවි ජනතාව අපට දෙන ආදර්ශය හොඳින් තේරුම් ගනිමු. පරිසරය සුරකිමු, අපිත් සුරකිමු. ඔබ දැක්ක ආකාරයට මීමන දළු ව්‍යංජනය ඉතාමත් රසවත් පෝෂණීය සෞඛ්‍ය සම්පන්න ආහාරයක්. ඉතින් මීමන දළු ව්‍යංජනය පමණක් නොවේ ස්වභාවික පරිසරයෙන් අපට ලබා ගන්නට පුළුවන් මෙවැනි ආහාර පරිභෝජනය කරන්නට අප හුරු පුරුදු වුණොත් නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජාතියක් ලෙස නැගී සිටින්නට අපට හැකියාව ලැබෙනවා. ඉතින් ආරාධනා කරනවා ඔබට මිහිකත් දිනෝ වැඩසටහන නරඹන ඔබට මේ වැඩසටහන පිළිබඳව ඔබට ඇති අදහස් ගුණදොස් අපිට ලියන ලෙසට අධ්‍යක්ෂ ජාතික කෘෂිකර්ම තොරතුරු හා සම්නිවේදන මධ්‍යස්ථානය ගන්නුරුව පෙරදෙණිය අපේ ලිපිනය. එහෙමනම් යලිත් ලැබෙන සතියේ ඔබ හැමෙන බලාපොරොත්තු වෙන ඔබින් සමු අරගෙන යනවා. ඔබට පළබර වාසනාවන්ත සතියක් ප්‍රාර්ථනා කරනවා.